ගරු හිටපු අමාත්‍ය ආනන්ද ගුණරත්නතුමනි අප සමාජ සේවා පදනමේ විශේෂයෙන්ම මේ ඉතරණී ස්ථාන පිළිබඳව සහ ඒවල් පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අප සමිතියෙන් විශාල වශයෙන් සමාජ සේවා කටයුතු කරන විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ තැන් ගව් සුරක්ෂිත කරලා ගව් පැල සිටුවි ව්‍යාපෘති කරන අපේ අදහසක් තියෙනවා ගරු අමාත්‍යතුමනි හිටපු මෙම ස්ථානයේ මේ ආකර්ෂණීය ස්ථානයක් කර ගැනීම සඳහා රිසර්ච් එකක් කරන්න. ඉතින් ඒ නිසා අපි ඒ ගැන ගොඩාක් තොරතුරු දන්නේ ඔබතුමා කියලා අපි මේ සංචාරය කරපුවාම කිව්වා. ගරු අමාත්‍යතුමනි මේ ඕලන්ද කොටුව කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම අපි කවුරුවක්වත් හරියට දන්නේ නැහැ. පිටක් අපිට කියලා දෙන්න පුළුවන් නේද? ඇත්තටම 1983 පළවෙනියා තවර මම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා තීරීපත් වුණාට පස්සේ අපේ කටුවන විශේෂයෙන්ම ඓතිහාසික නගරයක් ඒ කටුවන නගරයේ කටුවන කියන ඒ ඓතිහාසික බව රටට ගිහිල්ලා තියෙන ඇත්තටම කටුවන කොටුවේ මේ කටුවන කොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මේක වැදගත්මක් හැටියට ලියාපදිංචි කරලා තිබුණේ නැහැ 1983 වෙනකම්. එතකොට මම කල්පනා කරා මේ ස්ථානයට ඇවිල්ලා මේ ගැන හොඳට අධ්‍යයනය කරලා මේ කටුවන පුතුව නැවත ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි කියන හැඟීම උඩ තමයි මේකට අත ගහලා මේ වැඩපිළිවෙල අද දක්වා මේ පුතුව මේ තත්ත්වයට ගේන්න අපි කටයුතු කරේ. එදා මම 83 මන්ත්‍රීවරයාට පත් වුණාට පස්සේ මේ ස්ථානයට එනකොට අපි දැක්කේ ඇත්තටම මෙතන විශාල කැලෑවක් ගස් බැවිලා මේ ගල් බැමි ඔක්කොම කඩාගෙන වැටිලා එදා මම එනකොට මේක ඇතුලේ අත්තල දෙන්නේ මේ කටු කොටු බැම්මේ තියෙන ගල් පෙරලගෙන තුන් කාලේ ගල් කඩනවා අත්තල දෙන්නේ. ඉතින් ඒ විදිහට මේ කොටු දාප්පේ ගල් ටික කැඩුවා නම් මේ වෙනකොට ඇත්තටම මෙතන කොටුවක් ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. අද මේ ස්ථානයට කියනවා කොටුවේ ගොඩ කියලා. මේ නගරයේ ආසන්න කොටුව තියෙන ආසන්න ස්ථානයට මේ වගේම තැනක් තිබුණා හක්මන මේ හා සමානවම කොටුවක් තිබුණා හක්මන ඒ හක්මන නගරයේ දැනට තියෙනවා කොටු ගොඩැල්ල කියලා. මොකද අද එතන කොටුවක් නැහැ. නමුත් මේක මේ කටුවන ලන්දේසි කොටුව 1765 වගේ නිර්මාණය කළ තියෙන ලන්දේසි විසින් මේ ස්ථානය ඇත්තටම මේ මැණික් කුළුබඩු ඒකතු කරන රට ඇතුලේ හදපු එකම කොටුව තමයි කටුවන. මේ කාලේ නිර්මාණය කරලා තියෙන ලන්දේසි විසින් මේ පලාති තියෙන කුළුබඩු කුරුඳු ඒ වගේම මැණික් ඇද්දල ඒවා එකතු කරන මධ්‍යස්ථානයක් හැටියට ඒ වගේම මෙතන ඉඳලා යන්න තියෙනවා මේ කෙලින්ම මේ දකුණුපත පැත්තෙන් එතන තියෙනවා මුරවාඩිය. මුරවාඩිය කියලා දැනට නම තියෙන ගමේ නම මුරවාඩිය. මුරවාඩියක් තිබ්බා කියන හරියටම අර කන්දේ එතන තියෙනවා ඒ ස්ථානයට කොඩිය ගාව මුදුන කියලා කියනවා. එතන මෙතන ඉඳලා කොඩියෙන් කොඩිය වැනුවම ඒ කොඩිය ගාව මුදුන එතන මුරපොලේ තමයි ලන්දේසි ඉඳලා තියෙන්නේ. මෙතන පයින් යන්න පුළුවන්. එතෙන්ට ගියාම මේ මුරවාඩිය කියන ස්ථානෙට ගියාම කොඩියකව මුදුන ළඟට ගියාම එතන පේනවා ගොංගල කන්ද. ගොංගල කන්දට ගියාම පේනවා කෙලිම උඩ රට. ඒ නිසා මේක රටමැදින් කෙලිම ඉරක් යවුවදින් හරියටම කන්ද උඩ රටට යන මාර්ගයක් තමයි මෙතන ඒ කාලේ මේ ස්ථානය බොහොම වැදගත් ස්ථානයක්. ඒ නිසා මේ මෙතන දියුණු කරලා ඒගොල්ලෝ අත්පත් කරගෙන ඉඳලා තියෙනවා. අන්තිමේදී අපේ හමුදාව ඒ උඩරට රාජධානියට සම්බන්ධ ඒ හමුදාවල් ඇවිල්ලා පසු කාලයකදී මේක අත්පත් කරගෙන මෙතන විනාශ කළා. මෙතනින් ලන්දේසින් පලවා හැරලා තියෙනවා. ඉතින් අවසානයේදී මම කල්පනා කළා මෙතන අපිට මේ නගරය දියුණු වෙන මෙතන සංචාරක මධ්‍යස්ථානයක් හැටියට දියුණු කරගන්න මම අපේ MH සිරිසෝම කියලා හිටිය අපේ පුරාවිද්‍යා කොමසාරිස්තුමා එතන මගේ පුජලික ඥාති සම්බන්ධයක් තියෙන ඒ කොමසාරිස්තුමාට මම කිව්වා මට කොහොම හරි මෙතන මේක දියුණු කරලා දෙන්න කියලා. ඒ අනුව තමයි මගෙන් ඉල්ලීමක් කරා අපි මෙතන සෛත්‍යයක් හැටියට ලියාපදිංචි කළා නැහැ. ඒ වුණා එහෙම ඒ නිසා මට ලැබෙන විමධ්‍යගත අරමුදල් වලින් පළවෙනි අවුරුද්ද ලියාපදිංචි කරගන්න මුදල් දෙන්න කියලා. ඒ අනුව මම මුදල් දෙමුණා. මේක
සංරක්ෂණය කරන්න ඒ වගේම අලුත් වැඩියා කරන්න ඒ 83 දී ඒ ආරම්භ කරලා ඒ මුදල් දීලා අවසානයේදී මේතනට හැම අවුරුද්දෙම ඒක ව්‍යාපදිංචි කළ සයිට් එකක් ඇටියට පුලුවන්කම ලැබුණා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙතන කම්කරු එහෙම යොදවලා අදත් මේ මේ වෙනකොටත් මෙතන වැඩබිමක් ඇටියට ව්‍යාපදිංචි වෙලා තියෙනවා පුරාවිද්‍යා ස්ථානයක් ඇටියට ඒ වගේම 1505 ඒ පෘතුගීසින් ලංකාවට ආපු ඒක සිහි වෙන්න 2005 දී අවුරුදු 500ක් පිරෙන එකට අපිට නෙදර්ලන්තයෙන් හම්බුණා මුදල්. ඒ මුදල් අනුව අපිට රුපියල් ලක්ෂ 350ක වගේ මුදලක් කොහොම 500ක අතර මුදල් හම්බුණා මේ කොටුව වැඩි දියුණු කරන්න. මොකද ගාල්ලේ කොටුවත් මාතර කොටුවත් මෙතන කටුවන කොටුවත් මේක තාරකා කොටුවක් හැටියට තියෙන්නේ. මේකේ ලොකු වැදගත් ඉතිහාසයක් තියෙනවා. ඇත්තටම ගමේ ඉන්න කට්ටිය සමහර වෙලාවට මේ කටුවන කොටුව ගැන විස්තර දන්නේ නැහැ. නමුත් මේක අපි දේශීය සහ විදේශීය සංචාරකයන් දෙගොල්ලන්ටම මේක පෙන්වන්න ඕනේ. මේ වගේ ස්ථානයක මේම කටුවන කොටුව අද වෙනකොට ලස්සනට අර මුදල් අරගෙන 2005 අවුරුද්දේ අය අවුරුදු 500ක් පිරෙන එකට මෙතෙන්ට විශාල ඒ මුදල් ප්‍රමාණයක් 2002 දී අපිට ලැබුණා. ඒ වෙන් ප්‍රතිසංස්කරණය කරලා මේ තත්ත්වයට ගේන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් දැන් පවතින රජයත් ඒ පහුගිය රජයත් ඔක්කොම මේකට ඊට පස්සේ 83න් පස්සේ ඉඳලා ඒ අවධානය යොමු කරලා වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. අදටත් මෙතන ලියාපදිංචි කරලා මම හිතන්නේ 4-5 දෙනෙක් 6 දෙනෙක් විතර ඉන්නවා මම හිතන්නේ මෙතන වැඩ කරන්න. ඉතින් මේ මේක තව තවත් අපිට උවමනා දිනු කරන්න. ඇත්තට මගේ යෝජනාව තිබුණේ හරියට ප්‍රධාන පාරේ ඉඳලා මෙතෙන්ට දිවිසුම් මාර්ගය හදන්න. එතකොට පාර යන මිනිස්සුන්ට ඔක්කොටම පේනවා මේ ස්ථානේ. නමුත් ඒක මගේ පරිභාෂාව සිද්ධ වෙච්ච දෙයක් තමයි මෙතනින් මේ පැත්තෙන් මේ පාර දාපු එක. ඉතින් ඒකෙන් පාර යන කිසි කෙනෙක් දන්නේ නැහැ මෙතන කොටුවක් තියෙනවා කියලා. පාරේ ඉඳලා පිවිසුම් මාර්ගය මෙතෙන්ට තිබුණා නම් එතන අඩු ගානේ ලස්සනට එතන දොරටුවක් එනවා. පාර දෙපැත්තේ බෝඩ් සේම දාලා මෙතන මේ ස්ථානේ තියෙනවා කියලා පෙන්වුවා නම් වාහන යන එනකොට දවසට අඩු ගානේ 4-5ක් හරි උතර නවත්තනවා. අඩු ගානේ ඒ ඉන්න ව්‍යාපාරිකයන්ට වෙලදාමක් හරි එතන කරන්න මේ සංචාරක මෙතන බැස්සම ඒක තියෙනවා. ඉතින් මාකටිං යන ගොඩක් නොදැනුවත්කම නිසා තමයි මගේ දැනීම මේ පිවිසුම් මාර්ගය මෙතනින් දැම්මේ නැති එක. ඉතින් මගේ යෝජනාව තිබුණේ ප්‍රධාන පාරේ ඉඳලා පිවිසුම් මාර්ගය දාන්න. ඉතින් කොමාරි අලුතෙන් මෙතන ස්ථානය අපිට ඔය අටපට්ටම වගේ මේ ප්‍රෝග්‍රෑම් සරා මේක මෙතන මේ ස්ථානය ප්‍රචාරය කිරීම මම හිතන්නේ සුදුසුයි කියලා මම යෝජනා කරන්න කැමතියි. संगमे सभापत्मी मैं सुंदर मंगिता हमबंद्र डिस्ट्रिक सुंदरम स्थानीय मनोराम कोटुव कोटुव फिलीबंधव सह मैं ऐतिहासिक पास मेम सह मेम सीमा भंग अपट पड़ा अदा सख्य अनुकूल मध्यान कर මම යමක් කියන්න ඕනේ මේ කොටුව ගැන. ඊපස්සෙන්ම මේ ලන්දේසීන් මෙමි ස්ථානයේ මේ කොටුව පිහිටවන්න හොඳට කල්පනා කරලා බැලුවේ මේගොල්ලන්ට අවශ්‍ය ජල පහසුකම් ඒ වගේම පරිසරය ඒ වගේම කුළුබඩු සුළු අපනයන බෝක ගවෙන ප්‍රදේශයක් වශයෙන් වෙළඳ භාණ්ඩ එක්රස් කිරීමේ ස්ථානයක් වශයෙන් මුලදි මේක මේගොල්ලන්ට මේ ස්ථානය योजना कर ला मेरे को पीटवा हेतु ने प्रदेश होंगे विलदाम दीवन करके नहीं मैं अदा हासिल तमाय देखे दस सत्य हेट पहाओ हेटा है वर्षे तमाय मेरे को देशी निर्माण कर पटांग करके दिए तो बटा मेरे को हेदुआर पास से कोटु हाथ ने मिला आवे लंदेसी हमदावे आरसी गानक मेरे कोटुए अतुले इंदर तीन सेबलू ऐसे मंडले එතකොට අනිත් එක තමයි වුන් මේ කොටුවේ ඉන්න ගමන් මේ කොටුව සැලසුම් කරලා තියෙන්නේ
රට මැද තියෙන කොටුවක් නිසා උන්ට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නකුත් මේ කොටුවේ තිබුණා උන්ට සිංහල හමුදාවන් වලින් එතකොට ඒ උන්ට පලා යාමේ අවස්ථාවක් වශයෙන් මුදයිර තියෙන කොටුවලදී උන්ට පලා යාමේ හැකියාව මුදට පැනලා නැව් වලින් යාමේ හැකියාව තිබුණත් මේ වගේ ස්ථානකදී එහෙම එකක් නැති නිසා උන්ට සැඟවී යාමේ ක්‍රම තමයි වොන් භාවිතා කරලා තියෙන්නේ මේ කොටුවේදී එකක් තමයි මම දැකපු විදියට මෙන්න මේ තියෙන්නේ මේ ලිඳ වගේ මේ ලිඳ මේක ලිඳ වශයෙන් උත් භාවිතා කරන්න නැති ගා ගැඹුරට මේක තිබුණ අපි ඒ කාලේ ගන්න වරුදු 34 එකට ඉතුරු වෙන ගැඹුරකට මේකේ ඔය ලිඳ පතුලෙන් මේ මේ පැත්තට ගඟ පැත්තට සිදුරක් තිබුණා ඒ කියන්නේ අපි වගේ හිටගෙන යන්න පුළුවන් මේකට ඒ මොකද අපි දැක්කා ඒක හැබැයි පසු කාලීනව මේක संवर्धने कपोल वहलतीहास कथावलती कथुन पुटा उमगत्न पहाल कुहाड़ती ममहितने गंगट गंगे वतुर संहरला मेकट इन उमग दिगे इक पलाया मे दुर्कसे पावितर पुलवा पटे अंपी पहाड़ी अवस्था इंगल अमदावासी इक कलना कलतम उमग हारलती हारलते गंगट ऊर बोकना गंगट ඒ ගඟට බහලා ගඟ දිගේ ඒගොල්ලන්ට විසිරියන්න පුළුවන්. එතකොට ඒගොල්ල කොහෙන් ගියාද කියලා අපේ හමුදාවන් වලට හොයා ගන්න බෑ. ඒක ඒගොල්ලගේ ආරක්ෂක උපක්‍රමයක්. මේ 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 දිඳ වගේ තියෙන එක තමයි. මේ පලා යාමේ දුර්ගයක් තමයි කොටුවේ මේ දිඳ ඇතුලේ තියෙන්නේ. මේක වහලා තියෙන දැන්. මේ ඊළඟට කියන්න තියෙන්නේ මේකේ සෙබළු 400 ගණක් විතර මේක සංදේශ සෙබළු ඉඳලා තියෙනවා. 400 ගණක්. ඔව් මේක අපේ මඩුවන් වල දිසාවේ තමයි මේ ප්‍රදේශයේ කාලේ සිංහල රජු යටතේ උඩරට රජු යටතේ පාලනය කරලා තියෙන්නේ. ඒ රජු යටතේ පාලනය කරපු මඩුවන් වල දිසාවේ තමයි දිසාවේගේ නම තිබ්බටුවාව. තිබ්බටුවාව කියන දිසාවේ තමයි මඩුවන් වල දිසාවේ ඒ කාලේ ඉඳලා තියෙන්නේ. එයා සෙනඟ රැස් කළා මේ කොටුවට පහර දෙන්න ඇවිල්ලා තියෙන්නේ. मुकोद मे हमदावट पारदी पारट मूड बरणीसा उपक्रम भाविता कल तीन ये सिंगल ये सेनविया इबुट या नटुम शिल्पी पेरेहर विलास मैं कोई नटुम कैमी बेरवादने मीन पेरेहर दीट अविल तीन इतना मे कोट कट्टी गिहलो पेरेहर बला अति ओखमे नटम गयम संगीत बांध वादन ओखमने अरकोला अमदाव आवट अमदा अंदमे मेक पहार दी अविल दी सिंगल अमदाव तिब्बत कुड़ी अविल दी इतना विराट रद्दू वे सिद्धि दरकनता अंदाइन ये वेसे अविलतम इक पारत मेकट कला पहार दूर अरकोला नोसी विलावट नोसी विधीयट अविल पहाड़ी तम लंदी मरला पलवाहर मेक अल्लगे इकट ताम उदाहरण मे कोई उड़वास मे उड़वास तीन गल उड़वास मडवांग ගෙදරට දෙලනිවාසිත තිබ්බටුවා වලව් එයාගේ වලව්වට ගෙනහිලා තියෙන්නේ ඒ දොරටුව සීවට නේ පොත. අද ඒක තියෙනවා ඔයාලට ගිහින් බලවත් මේ මඩුවන් ගල මේ ඒ පුරාවිද්‍යා ස්ථානේ ඒ මේ මේ උළුවස තියෙන. ඔව්. ඔය ගලවන් ගිහින් තියෙනවා දෙපැත්තේ. ආ මේක ගලවගෙන ගිහින්. ඔව් ගලවගෙන ගිහිල්ලා තියෙන. හරියට. ගලවගෙන ගිහින් එහේ අයි කරා. එතකොට මේක තිබිච්ච ටයිල් අරෝ මේවා मड़वंग विशा के निवास ममलो दीनो मे चिकन कड़ोलो मेम इस्ताने देवा अरगने वलवे तीन बीमटी बीमटी
මහා ප්‍රමාණය නෙවෙයි කැලි කැලි කඩලා ටිකක් අල්ලලා තියෙනවා ඒ කාලේ ලංකාවේ ටයිල් තිබුණ නැහනේ සංදේශීන් ඉතින් චිත්‍රපට වල වලින් ගනාලා මේකේ කොටසක් කියන්නේ ලොකු දෙලවිය මේක කරකෝ ඔය හරි මේ තියෙන්නේ නිල කාමර වගේ දෙවිච්ච මේ තියෙන්නේ ඒකේ කට්ටියට ඉන්න දෙවිච්ච හදාපු එක එතකොට මේක තිබිලා තියෙනවා කැන්ටින් එකක් වගේ ඒගොල්ලන් තවත් දේවල් ගන්න සංදේශියම ගාවන්නම ඉතින් ඒ ඒව මඩුවන්ගල වලව දිශාවට ගියත් දිශාවේ වලවට ගියත් දැන් අද ඒවා මේ මේ ගල්ලුලුවත් මේ අර අර මේ දේවල් බලන්න පුළුවන් දැනට ඒක ප්‍රාවිද්‍යාවකින් ඒ වාරක්ෂා කරනවා ඊට පස්සේ තමයි මේක කොටුව අතහැරලා ලම්දේශී ගියේ ඊට පස්සේ මාතර කොටුවටත් මේක තිය පහර දියලා සැලසුම් කරා ඒ ඉබ්බටුව ආවේ ඉබ්බටුව සැලසුම් කරලා මාතර කොටුවටත් මේක තිය පහර දීලා මාතරනොත් එලෙව්වා समहार इंग्लिश इंडिया उद्योग अद इतिहास मे प्रदेश अरमुन प्रदेश मे विशाल मेरा पालने मेहरिया पालने पेरदी लंदेश पेरदी विलन सामगम इंडिया विलन सामगम ये विलन सामगम आवश्यकराने अद्दाल मुतमी कुड़बड़वर मे प्रदेश सुनवाल तीयन प्रदेश एक मेहिस्थाने कोला विलन मध्यस्थान से මේක හදාගත්ත. එහෙම හදාගෙන කාලයක් ගියා කරා අනාගතයේදී අර මං කියන විදිහට ඒක. ඒගොල්ලගේ අදහස් මියත් වෙලා කොතනද දැන් යරාව අස්සලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙහෙත කාලෙදී රජයන් දීපේකින් උදව් පදව් කරා මේක විස්තරය කරන්න උත් ඒ වුණාට මේක සංචාරක මැද හොඳ ස්ථානයක් වශයෙන් තවම මේ ප්‍රදේශයේ ජනතාවටවත් හරියට දන්නේ නැහැ කවුරුවත්. සංචාරකයෝ දන්නෙත් නැහැ. කිසිම මේ මේකක් නැති විදිහට මේ රට තුල තියෙන හොඳ ලංකාවේ තියෙන රට තුල තියෙන හොඳම කොටුව තමයි මේ කටුවන කොටුව. අනිත් කොටු නැහැ. තිබුණා නම් ඒවත් නැහැ. දැන් හක්මන එකක් තිබුණයි කියලා කියනවා. ඒකත් නැහැ. බිම විතරයි තියෙන කොටු ගොඩල්ල කියලා අර එතුමා කිව්වේ. ඒ වගේ දැන් මේක ඇත්ත වශයෙන් බැලුවම අනුන් කරපු දෙයක් වුණත් ඒව අපි අපේ මිනිස්සු මේක ගහලා අල්ලගත්ත වුණත් මේක වටිනා ස්ථානයක් කොහොම හරි ලස්සන ස්ථානයක් හදන්න පුළුවන් මෙතන. ඉස්සරහට සංචාරකයින් ඩයිල බලලා දාල කොටුව පිරිකුණා වලේ මඩකල ඒ වගේ කොටුවල කොටුවල් වගේ ඒ වගේ දැන් කොළඹ කොටුවට ගියාට කොටුවක් පේන්නේ නැහැ. දාල කොටුව පේනවා. මඩකල පුව කොටුව පේනවා. මම ඒක දැකපු නිසා. මේ කොටුව තුන්දර පේනවා ලන්දේසින්ගේ වැඩක් කියලා පේනවා. මේ කරපු නිර්මාණය බැලුවම මේ කරලා තියෙන ඉතින් ඇත්ත වශයෙන්ම මේ අපේ සිංහල මිනිස්සු තමයි මේ පුලිකාරය වශයෙන් අරගෙන එහෙම නැත්නම් වහල්ලු වශයෙන් අරගෙන මේ ගොඩනැගිලි මේ ගල් මෙහාට ගෙනල්ලා මෙතන ගල් නැහැනේ. ඉතින් ගල් ගෙනල්ලා මේ හදලා තියෙනවා. හදලා ඉතින් නිර්මාණය කරනවා. මේ තියෙන ලී වලින් තනාපු මේ කාමර තියෙන ඔක්කොම ඒවා ලී වලින් තනාපු වහලවල් තමයි ඒ කාලේ තිබෙලා තියෙන්නේ. දැව කාමර අරම මේ ඔක්කොම දිරාපත් වෙලා දැනට තියෙන්නේ මේ ෆවුන්ඩේෂන් විතරයි. බැලුවම් පේනවා. ඒක ඔක්කොම දිරාපත් වෙලා පොරක් පැත්තේ දරට වගේ. ඒක එකක් තමයි තියෙන්නේ. අපි ප්‍රධානම අදහස තියෙන්නේ කුඩා දරුවෝ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒතර මමත් අද මගේ දරුවගෙන් අහුවා පුතා කටුවන කොටුව දන්නවද? අනිතාතේ කටුවන කොටුව දැකලත් නැහැ කිව්වා. ඉතින් ඒගොල්ලෝ සස් පෙළ සාස්ගාමන්නේ පෙළ කරන දරුවෝවත් දන්නේ නැහැ කටුවන කොටුවේ තත්ත්වය. ඉතින් මම අහලා තියෙනවා අපේ සභාපතිතුමා සීආර් පිටියේ සෙබළුන් දෙන්නේ කතාවක් මේකේ ඓතිහාසික පදනමක් තියෙනවා. මොකද්ද සීආර් පිටියයි කටුවනයි කටුවන සීආර් පිටිය අතර ඓතිහාසික පදනමක් තියෙනවද? මොකද්ද මේ සීආර් පිටියේ ගමයි කටුවන කොටුවේ අතර තියෙන සම්බන්ධය? ඔබතුමාට අදහසක් තියෙනවද? දන්නවද? ඒ කියන්නේ මොන හරි කිත්තක අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ලන්දේසින් මේ කටුවන කොටුව හදන්නට ඉස්සෙල්ලා කටුවන අවට ওই සීආර් පිටිය සීමලා මුලේ ඔය උගුරකන්ද ඒවයි උඩරට ප්‍රදේශ වලින් ආපු ජනතාව තමයි මේවයි පදිංචි කරලා තිබුණේ. උඩරට රජුරුව මෙහාට එව්වා මේ කණ්ඩායම් වශයෙන් ඒ කියන්නේ ගොවිතැන් කරන කට්ටිය, මල් කපන කට්ටිය, වළං හදන කට්ටිය, රෙදි සෝදන කට්ටිය, කම්මල් වැඩ කරන කට්ටිය. දැන් අද උනත් මෙහෙ අරගෙන බැලුවම මේ කට්ටිය මෙහෙ ඉන්න බව පේනවා. මේ කට්ටිය ඔක්කොම එව්වේ උඩ රටින්. උඩ රටේ රජු මෙහෙ පදිංචියට. අර ලුණුගම් වෙහෙර ව්‍යාපාරයේ හැදුවා වගේ මෙහෙ හොඳ කලාපයක් නිර්මාණය කරේ උඩ රටින් මේ රජු. නිර්මාණය කළ තියෙන වෙලාවේ තමයි ඔය මේ ලන්දේසි මේක
මෙහාට ඇවිල්ලා මේ කොටුව හැදුවේ මේ කොටුවේ ඉතින් යුද සෙබළු මෙහි ඇවිල්ලා හිටියට ඒ හමුදා සෙබළු ලන්දේසි සෙබළු උන් සමහරලාවට ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න කාන්තාවන් යාළු කරගන්න බලලා තිනෝ ඒ වගේ අවස්ථාවක තමයි සියාරපි කීට ගිහිල්ලා ඒ දෙන්නේ දෙන්නේ ගැරළම දැකලා සිරියාවතී කියලා ඒ ගැරළමගේ නම සිරියාවතී සිරියාවතී නම හා හා මේක මටත් කිව්වේ අපේ પરම්පරාවේ වයසකෙක් කෙනෙක් හරි කට කතාවෙන් ආපු එක තමයි මම මේ කියන්නේ ඒක හරි හරි මොකද ඒ සිරියාපිටිය කියන නම අපේ වෙල්යායේ සිරියාපිටියේ වෙල්යායේ ඒ අර කාන්තාව හිටපු ගෙදර ඉස්සරහින් අපේ නෑදෑ වෙනවා ඒකත් අපේ ආමිනිලා ගේ මරුන් කම නිමුත් ඒ කියන්නේ પરම්පරාගත කට්ටිය ඒ ගෙදර දොරකඩ මෙන්න මේ වගේ ගල්ලුඩුවස්සක් තිබුණා ඒ ගල්ලුඩුවස්සේ ගහලා තියෙනවා සිරියාපිටිය කියලා සිරියාපිටිය නෙමෙයි ඔකේ නම සිරියාපිටිය මම ඒක ඇහින් දැකපුවේ මම මේ කියන්නේ ඒ ගල් කණුව මේ තාම තියෙනවා මම වේලකට තියලා බඳලා මේ අරණිය ගහක් යට අපේ කුඹරට උඩහින් ඒ ඇලට බහින්න නැන ඒකෙන්ම පේනවා මේක පැරණි ගම සිරියාපිටිය කියලා අර කාන්තාව මැරුවා ඒ අයියලා දෙන්නේ කාන්තාවත් මැරුවා ඊට පස්සේ අර සෙබළු දෙන්නත් මැරුවා අංගල ඒ දෙන්න පැනලා ගියා උඩ රට මේ අතාරලා දාලා ඊට පස්සේ තමයි ඔය සිරියාවතීගේ සොහොන් පිටිය කියන අර්ථය ඇවිල්ලා තමයි සිරියාවතීගේ සොහොන් පිටිය කියන එකට තමයි සිරියා පිටිය සිරියාවතීගේ පිටිය සිරියා පිටිය ඊළඟට සියාර පිටිය උනා අර දැන් මෙතන මොරවාඩිය කියන එක තියෙන්නේ මොරවාඩිය කියන දේ ඒක ඉස්සර කියන්නේ මුරවාඩිය කියන මෙතන එහා පැත්තේ තියෙනවා මේ සිංහල හමුදාව ඇවිල්ලා මෙතෙන්ට පහර දෙන්න සැලසුම් කරපු ස්ථානය හැඩිවත් හැඩවුණ තැන කියලා හැඩවත් හැඩිවත් කියලා ඒ ඔක්කොම මේක තියෙනවා මේ මුරවාඩිය කියන තන්දෙ. එතකොට මෙතන තව එකක් තියෙනවා මොරගහලකොඩ කියලා. ඒ මොරගහලකොඩ නෙවෙයි ඒක මුරගහන තැන. හරි යනවා කෑ ගහන තැන දැන්. සිංහල හමුදාව මේ හමුදාව එහාට එනවනම් හරි ඒ ආරක්ෂක ස්ථාන වශයෙන් කූ කියලා හරි කොහොම හරි ආරක්ෂක වැඩ පිළිවෙලවල් දිවිදන් වල හරි එහෙම කරන ක්‍රම තමයි මොරගහලකොඩ කියන්නේ මෙතන මේ ළඟ. මේ කොටුවට යහපත. මේ වෙලට යහපත. අවසාන වශයෙන් ප්‍රජා මත්තන් සමිතියේ සභාපතිවරයා විදියට රත්නවීර පුතුවක් වුණා මම බොහොම ස්තුතිවන්ත වෙනවා අවසාන වශයෙන් කවුරු හරි සංචාරකෙක් එනවා නම් මෙතන ස්ථානයේ පිහිටීම කිව්වොත් මාතර සිට කොහොමද එන රූට් එක කිව්වොත් මේ පිහිටීම ගැන මාතර සිට එනවා නම් කෙලින්ම මාතර හක් ඉඳලා හක්මුණ පාරේ ඇවිල්ලා හක්මුණෙන් වලස් මුල්ලට ඇවිල්ලා වලස් මුල්ලෙන් කෙලින්ම කටුවන මිද්දනිය පාරේ කටුවනට එන්න පුළුවන් කෙලින්ම කටුවන කෙලින්ම උරලසුගනුව පාස් කළ එනකොට ගඟ තියෙන ඌරුබකෝය හරහා ඒ පාලම පාස් වුණ ගමන්ම වම් පැත්තට හැරුණම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එතකොට MOH එක ඊළඟට මේ පුරා විද්‍යායක මේක එහා පැත්තේ තියෙන්නේ එතකොට මේ සංස්කෘතික මධ්‍යස්ථානේ ඔක්කොම තියෙන්නේ මේ දිනේ තමයි ඒක ඔක්කොම පිටිලා තියෙන්නේ මෙතන කටුවන කොටුවේ කොට කියලා තමයි මේ ප්‍රදේශය හඳුන්වන්නේ කොටුවේ කොට කියන්නේ මේ කොටුව නිසා එතකොට එන්න මේ පැත්තෙන් ආවනම් කෙලින්ම ඇඹිලි පිටිය අම්බන්තර පැත්තේ ඉඳලා රන්නට හුංගමට ඇවිල්ලා හුංගමෙන් කෙලින්ම අගුණකොළ පළාත්සේට ඇවිල්ලා අගුණකොළ පළාත්සේ මිද්දෙනිට ඇවිල්ලා මෙහාට එන්න පුළුවන් අධිවේගී මාර්ගයට මල්ටි විදියට වලස් මුල්ලට ඇවිල්ලා එහෙම එන්න පුළුවන් අධිවේගී මාර්ගය භාවිතා කරොත් කෙලින්ම බෙලියත්තෙන් බහැලා වලස් මුල්ලට ඇවිල්ලා වලස් මුල්ලෙන් මෙහාට එන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන විතරන්දෙනිය වීර කැටිය විතරන්දෙනිය එතනින් ඇවිල්ලා එහෙම එන්නත් පුළුවන් එහෙම නැත්නම් අගුණකොළ පළාත්සේ විසුම් දොරටුවෙන් ඇවිල්ලා මිද්දෙනියට ඇවිල්ලා එහෙම එන්නත් පුළුවන් එහෙමනම් අපි දවසේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා හිටපු ගරු අමාත්‍යතුමාට ඒ වගේම වෙළඳ සංඝයේ සභාපතිතුමාට ලේකම්තුමාට සහ ප්‍රජාවට සමිතියේ සභාපතිවරයා විදියට රත්නවීර පුරිතුවක් වුණා මම බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද මේ සමාජ සත්කාර වැඩසටහනට පිටක සහභාගී වෙයි ස්තුතියි